කුරුණෑගර මහරෝහලේ ප්‍රසව අංශයේ සේවය කරපු වෛද්‍ය ශාපි ශාබ්දීන් මහතාව අද දින අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපිට දැනගන්නට තියෙන ආකාරයට ඔහුට එල්ල වෙලා තියෙන චෝදනාව තමයි පැහැදිලි කළ නොහැකි ආකාරයට වත්කම් උපයා තිබීම. ඊට අමතරව ඔහුට පැහැදිලි චෝදනා ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔහු අලුත උපන් දරුවන්ව රෝහලේදී මාරු කිරීම කියන චෝදනාව යටතේ පරීක්ෂා කරලා වරදිකරුවෙක් වෙලා තියෙනවා. ඊට අමතරව සිංහල මව්වරුන් වෙනම තෝරාගෙන ඔවුන්ව වඳ භාවයට පත් කිරීම සඳහා සචේතනිකව ක්‍රියා කළා කියලා ඔහුට චෝදනාවක් තියෙනවා. එය ඉතාම ප්‍රසිද්ධ රහසක් කුරුණෑගල සහ දඹුල්ල ප්‍රදේශවල වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයන් අතරේ මේ පිළිබඳව ප්‍රමාණවත් සාධක මේ වෙනකොට ලැබීම් පවතිනවා. ඒක නිසා අප මහත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් තියෙන අනෙකුත් චෝදනා පිළිබඳව අපක්ෂපාති විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදු කරන්න කියලා. විශේෂයෙන්ම මේ වෙනකොට ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ රෝහල් ගණනාවක සංවිධානාත්මක විදිහට තරුණ සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කළ තියෙනවා කියලා අපිට සාක්ෂි ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ ශාපි ශහබ්දීන් කියන වෛද්‍යවරයා පිළිබඳව මීට පෙර වසර ගණනාවක් තිස්සේ රෝහල් කාර්ය මණ්ඩලය සුළු සේවකයන් හෙද නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් මේ කරුණු ඉස්මතු කරාට එය නොසලකා හැරලා තියෙනවා. ඒ පිළිබඳවත් පරීක්ෂණයක් කරන හැටියට අප ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ කාරණාව පළවෙනි වතාවට ජනමාධ්‍ය වලින් හෙළිදරව් වුණාට පස්සේ ගොඩක් අය අහපු දෙයක් තමයි සිසේරියම් සත්කමක් අතරෙදි මේ ආකාරයේ වඳභාවයකට පත් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම පැලෝපීය නාල කියන්නේ ඉතාම සියුම් ව්‍යුහයන් දෙකක් සෙන්ටිමීටරයක පමණ විෂ්කම්භයේ තියෙන දක්ෂ වෛද්‍යවරයෙක්ට පුළුවන් මේ සත්කමට භාවිතා කරන අඬු පාවිච්චි කරලා මිනිත්තු කිහිපයක් මේ සියුම් නාලවලට ඒ අඬු යොදා තැබීමෙන් තවදුරටත් ඒවා අක්‍රීය තත්ත්වයට භාවයට පත් කරන්න පුළුවන්. එහි සාර්ථකත්වයේ 80%ක් බව පරීක්ෂණාත්මකව සොයාගෙන තියෙනවා. ඒ අනුව දක්ෂ වෛද්‍යවරයෙක්ට හෙද නිලධාරීන්ගේ සහ අනෙක් වෛද්‍යවරුන්ට නොදෙනුවත්ව මේ ආකාරයෙන් වඳ භාවයට පත් කරන්න පුළුවන් කියන එක තමයි බටහිර වෛද්‍ය විද්‍යානුකූලව අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේ කියන ශාපි ශහබ්දීන් වෛද්‍යවරයා ඔහු විසින්ම පවසලා තියෙනවා තමන්ට හැකියාව තියෙනවා කියලා පැය දෙකක කාලෙකදී සිසේරියානු ශත්කම් 8ක් කරන්න. ඒ කියන්නේ විනාඩි 15කදී සිසේරියානු ශත්කමක් කිරීම සඳහා හැකියාවක් තියෙන පුද්ගලයෙක් මොහු. සාමාන්‍යයෙන් බටහිර රටක නම් මේ ආකාරයේ ශත්කමක් කරන්න පැය එකහමාරක පමණ කාලයක් වෙන් කරනවා. ශ්‍රී ලංකාව තුල වුණත් දක්ෂතා පිරිපුන් විශේෂඥ වෛද්‍යවරයෙක්ට වුණත් පැය භාගයක් පමණ කාලයක් යනවා සිසේරියානු ශත්කමක් කරන්න. ඉතින් ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරියෙක් වෙන ශාපි ශිහාබ්දීන් කොහොමද පැය කාලෙකින් මේ ආකාරයේ ශල්‍ය කර්මයක් කරන්නේ කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා. සහ ඇයි ඔහු මේ ආකාරයට ඉතාම ඉක්මනින් සිසේරියානු ශත්කම් කරන්නේ කියන ප්‍රශ්නය අපිට පැන නගින්න වෙනවා. ඔහුම කියලා තියෙනවා මේ වෙනකොට ඔහු සිසේරියානු ශත්කම් 8000කට ආසන්න ප්‍රමාණයක් රජය රෝහල්වල කරලා තියෙනවා කියලා. ඉතින් අපිට ඉතාම සාධාරණ සැකයක් තියෙනවා මොහු ඉතාම අධික වේගෙන් මේ ශල්‍ය කර්මය කරන්නෙම යම් කිසි වෙනත් කාරණයක් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා කියලා. ඔහුත් සමග සේවය කරපු වෛද්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ම පෞද්ගලිකව මේ වෙනකොට මට කතා කරලා තිනවා. ඔවුන් පැවසුවා මොහුගේ ක්‍රියාකලාපය ඉතාම සැකසහිතයි සහ ඔහු මේ ආකාරයේ වඳසත්කම් වලට තෝරාගත් සිංහල කාන්තාවන් ලක් කරා කියලා. ඔවුන් සතු සාධක තියෙනවා. ඉදිරි පරීක්ෂණයකදී ඔවුන් එම සාධක හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒත් එක්කම සිසේරියානු ශත්කම් 3ක් කළාට පස්සේ මවගේ ජීවිතයට තියෙන අවධානම සලකලා බලලා සාමාන්‍යයෙන් අප රෝහලකදී LRT කියන සත්කම කරනවා තවදුරටත් ළමුන් ලැබීම වැළැක්වීම සඳහා. මොකද මවගේ ජීවිතයට තියෙන අවධානම සලකලා. හැබැයි මුස්ලිම් කාන්තාවන් සිසේරියානු ශත්කම් 3කට භාජනය වුණාට පස්සෙත් මේ ශාපි ශහබ්දීන් ඒ ආකාරයේ LRT සත්කම කරන්නේ නැතුව එය කළ බව පවසමින් ඇඳහියපත් වාර්තාවේ තමන්ගේ සටහන යොදලා තියෙනවා කියලා මේ වෙනකොට සාධක ලැබිලා තියෙනවා. ඒ පිළිබඳවත් පරීක්ෂණයක් කරන්න කියලා අප ඉල්ලා සිටිනවා. ඒත් එක්කම මෙම කරුණ ජනමාධ්‍ය වලින් හෙළිදරව් වුණාට පස්සේ අපි දැක්ක පාර්ලිමේන්තුව තුලත් ඉන් බැහැරත් දේශපාලඥයන් සහ ඇතම් වගකීම් යුතු නිලධාරීන් ඉතාම අවඥා සහගතව මේ කාරණය උපහාසයෙන් නිතුව බැහැර කරනු ලැබුවා. ඇත්තටම අප ඒ පිළිබඳව කනගාටුවට ලක් වෙනවා. කිසිම පරීක්ෂණයක් නොකර මේ ආකාරයෙන් මේ කියපු කාරණා බැහැර කිරීම සම්බන්ධයෙන්. ඉතින් අප විශේෂයෙන්ම කියන අනුර කුමාර දිශානායක මැතිතුමා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා, මේ අවඥාවට ලක් කරා, උපහාසයට ලක් කරා. අප මතක් කරනවා ඔබලා මේ
සෙල්ලම් කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක, මේ ජාති අනාගතයත් එක්ක, නූපම් පරපුරක අනාගතයත් එක්ක. අපි කියනවා ඔබලාට මේ සෙල්ලමට ලෑස්ති වෙන්න එපා කියලා ඉවරලා, මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයකට ඔබ සියලු දෙනාම සහාය දක්වන්න කියලා. ඒත් එක්කම අප ඉල්ලා සිටිනවා රට පුරා රෝහල්වල මේ ආකාරයේ සිද්ධි වෙලා තියෙනවා කියලා තොරතුරු ලැබීමෙන් පවතිනවා. මෙතෙක් විවිධ කාරණා නිසා නිහඬව සිටපු වෛද්‍යවරු, විශේෂයෙන්ම මේ රටේ සාතිශය බහුතර වෛද්‍යවරු, මේ රටට ජාතියට මිනිසුන්ට ආදරය අය අප ඔබගෙන් ඉල්ලා සිටිනවා දැන් ඉදිරියට පැමිණෙන්න ඔබ දන්න තොරතුරු නොබියව හෙළිදරව් කරන්න කියලා. ඒත් එක්කම දරුවන් මාරු කිරීම පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුණා සාබි ශිහබ්දීන් කුරුණෑගල රෝහලේදී කරපු මේ කටයුත්ත පිළිබඳව. ඒ පරීක්ෂණයෙන් ඔහු වැරදි කර වුණා. ඒ පරීක්ෂණ වාර්තාවට මොකද වුණේ? සෞඛ්‍ය අමාත්‍යංශය වැරදිකරුවෙකු වුණු සාබි ශිහබ්දීන් සම්බන්ධයෙන් අනුගමනය කරපු පියවර මොකක්ද කියලා අප ප්‍රශ්න කරනවා. ඒත් එක්කම සාබි ශිහබ්දීන් 2015 අගෝස්තු මහමැතිවරණයේදී රිෂාඩ් බද්දිදුන් මහතාගේ පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කරා. ඔහු තමයි ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා. ඔහු පාර්ලිමේන්තුවට තරඟ කිරීම සඳහා වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අසුන සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. ඔහු කොහොමද නැවතත් සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව නැවත දඹුල්ල රෝහලට පත්වීමක් ලබා ගත්තේ? ඒ සඳහා ඔහුට කවුද උදව් කරේ? සාමාන්‍ය විදිහට නම් සෞඛ්‍ය සේවයෙන් ඉවත් වුණාට පස්සේ ඔහුට නැවත පත්වීම ලැබෙන්න ඕන ඊළඟ ලැයිස්තුවේ අවසාන භාගයෙන්. කවදාකවත් දඹුල්ලට ඔහු කුරුණෑගලට එන්න ලැබෙන්නේ නැහැ. නමුත් සාබි ශහබ්දීන් නැවත තමන් සේවය කරපු ස්ථානයටම පැමිණියා. ඒ කෙසේද කියන කාරණය පිළිබඳවත් පරීක්ෂණයක් කරන හැටියට අප ඉල්ලා සිටිනවා. ඒත් එක්කම පහුගිය දින කිහිපයේදී ශහබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව කාරණාව මතු වුණාට පස්සේ කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වල ඔහුත් සමග සේවය කරපු වෛද්‍යවරු කිහිප දෙනෙක් දිගින් දිගටම ඔහුව සාධාරණීකරණය කරන්න ඔහුට සුදුහුණු ගෑම සඳහා ඉදිරිපත් වුණා. අපිට කරුණු ලැබීම පවතිනවා මේ වෛද්‍යවරයාගේ මුදලට යටවුණු කිහිප දෙනෙක් ඔහුට සහාය දක්වලා තියෙනවා කියලා. මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය යොදාගෙන සාපි ශහබ්දීන්ව නිවැරදිකරු කිරීම සඳහා විශාල ව්‍යාපෘතියක් දියත් කරපු මේ වෛද්‍යවරුන් පිළිබඳවත් පරීක්ෂණයක් කරන හැටියට අප ඉල්ලා සිටිනවා. ඒත් එක්කම මේ වෙනකොට සාපි ශහබ්දීන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන ඔහුගෙන් ශල්‍යකර්ම වලට ලක්වුණු මව්වරුන් කිහිප දෙනෙක්ම ඉදිරියට ඇවිල්ලා තියෙනවා තමන් වන්දේකරණයට ලක් වෙලා තියෙනවා කියලා අප ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව පරීක්ෂණය වහාම කරලා මේ මව්වරුන්ට, අසාධාරණයට ලක්වුණු මව්වරුන්ට වන්දි ලබා දිය යුතුයි. අඩුම ගාන එක අම්ම කෙනෙක්ට රුපියල් මිලියන 100ක වන්දියක් දෙන්න මේ රජය ඉදිරිපත් වෙන්න ඕන පැහැදිලි විමර්ශනයක් මේ කරලා මේ කාරණේ සම්බන්ධයෙන් මේ කරපු ජාතික අපරාධයට සම්බන්ධ සියලු දෙනාම නීති හමුවට පමුණලා සාධාරණ අපක්ෂපාතී විනීත භාවයකින් පරීක්ෂණයක් කරලා සියලු දෙනාට දඬුවම් දෙන්න කියලා අප ඉල්ලා සිටිනවා. පැහැදිලිවම අද පොඩි කඩයක් ඇඩුවට පස්සේ, පොඩි හානියක් වුණාට පස්සේ මිලියනේ 2-3-4 වන්දි දෙන එකේ ජාතික අනාගතය තීරණය කරන අම්මා කෙනෙක්ගේ මහාම බලාපොරොත්තුව තමයි දරුවෝ. ඒ දරු සම්පත නැති කරපු මේ අපරාධකරුවන්ට දඬුවම් දෙනවා වගේම ඒ අම්මා කෙනෙක්ට අඩුම ගන්න රුපියල් මිලියන 100ක වන්දියක් දෙන්න ඕන කියන ඉතාම සාධාරණ නිලධීමක් අපි කරන්නේ. පැහැදිලිවම රජය මේ සඳහා මැදිහත් විය යුතුයි. රජය මේ පිළිබඳ නොසලකා හැරියා, පරීක්ෂණ නොකර හිටියා. කරුණු හෙළිදරව් වුණාට පස්සේ එය යටපත් කිරීමට උත්සාහ දරුවා කරු ජයසූරිය, ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ඒ වගේම අනුර කුමාර දිසානායකලා මේ සියලු දෙනාම, ඒ වගේම රාජ්‍ය නෝන සංවිධානව නිලධාරීන් සියලු දෙනාම මේ කරුණ යටපත් කරන්න උත්සාහ දරුවා. ඔවුන් මෙරටේ ජාතියත් එක්ක සෙල්ලම් කරේ, මෙරටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරේ, නූපන් පරපුරක් එක්ක සෙල්ලම් කරේ. මේ සියලු දෙනාම මේකට වගකිය යුතු කියන චෝදනාව පෙළ කරනවා. ඒ වෛද්‍යවරයාට දඬුවම් දිය යුතුයි. ඔහුගේ දේපල අපි මේ වෙනකොට දන්න හැටියට කුරුණෑගල රෝහලාවට ඉඩම් කිහිපයක් ඔහුට තියෙනවා. කුරුණෑගල නගරයේ වෛද්‍ය පර්යේෂණාගාර කිහිපයක හිමිකරුව ඔහු, ඉන්ටර්ලොකින් ගල් නිෂ්පාදනය කරන ෆැක්ටරි එකක් ඔහුට තියෙනවා. මේ සියල්ල වන්දි ලබා දීම සඳහා රාජසන්තක කොට භාවිතා කළ යුතුයි කියන යෝජනාව අපි කරනවා. ඒත් එක්කම තව්හීද් ජමාත් සංවිධානයට අයත් වෙලා තිබුණ රුපියල් බිලියන 14ක්, කෝටි 1400ක මුදලක් මේ වෙනකොට රජය සොයාගෙන තියෙනවා, දේපල සොයාගෙන තියෙනවා. ඒ මුදල් යොදාගෙන මේ අහිංසක අම්මලට වන්දි ගෙවන්න ඕන කියලා අපි යෝජනා කරනවා. අපි දන්නේ නැහැ සංඛ්‍යාව පිළිබඳව. ඉදිරියේ දේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කරලා නිවැරදි කාරණා හොයාගන්න කියලා අපි යෝජනා කරනවා. රිෂාඩ් බද්දිදුන් අමාත්‍යවරයාගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු අපේක්ෂකයා තමයි සාපි ශහබ්දීන් කියන්නේ. ඒක නිසා ඔවුන් අතර ඉතාම සමීප සම්බන්ධයක් තියලා තියෙනවා. එපමණක් නෙමෙයි අනුරාධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා සමග ඉතාම සමීප සම්බන්ධකම් පවත්වලා තියෙනවා. ඒ වගේම
තවත් ප්‍රමුඛ පෙළේ දේශපාලඥයන් කිහිප දෙනෙක් සමග සමීපව සම්බන්ධ වෙලා තියෙනවා මේ ශාපි ශාබ්දීන් මේ සියලු දෙනා පිළිබඳ සාධාරණ විමර්ශනයක් කරන්න ඕන කියලා අපි ඉල්ලා සිටිනවා.